අපි අද පැනිස්සොකණ්ඩයි ආවේ. පේනවනේ ප්‍රයිවට් බස් එකක් වගේ නිකන් ලෝඩ් ගහලා යන්නේ. මේ හරි මාර ලස්සනයින උතා බාණ්ඩක වල කොහොමද කියලා කිඹුල්ලු වල නෑනේ බොරු කිඹුල්ලු නෑ වගේ කබරේ ඕනන් ඉන්න මට කැරකිල්ල වගේ මේ ලිපත් දෙකට මැතින් කඩලා ගියා මේ වෙනවනේ අද අතේ තියන් තමයි උයන්න වෙන්නේ අද අපි හදන්න යන්නේ පැණි ඉස්සෝ පොල් පැණිත් එක්ක ඉස්සෝ ඕගොල්ලෝ කාලා තියනවද විශේෂයෙන් අපේ ළමයි 3 දෙනාට තමයි මේක හදලා දෙන්නේ ඕගොල්ලොත් ගෙදර හදලා බලන්න මේ පැණි ඉස්සෝ කොහොමද මේ පැණි ඉස්සෝ හදන්නේ කියලා අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න පේනවනේ අපේ උදව්වට ආවිල්ලා තියෙන සගයෝ 3 දෙනා දරත් එකතු කරගෙන මේනවා ඔතනින් දාන්න පුතා දර ටික මේකට ඕන කරනවා ගම්බිරිස් ටිකක් ඒ වගේම ලුණු ඕන සීනි ටිකක් ඕන හරිද මේ ටික අරන් තියාගත්තට පස්සේ අපිට ආයි ඕන කරනවා අපි දැන් සුද්ධ කරගත්තු ඉස්සෝ ටික සුද්ධ කරගෙන තියෙන ඔළුවයි ඒගොල්ලන්ගේ බඩවැලයි ඔක්කොම සුද්ධ කරලා පිටපැත්තෙන් පළලා අපි ඉස්සෝ ටිකක් දැන් ලෑස්ති කරගෙන ඉවරයි ඊළඟට අපිට ඕන වෙනවා මේ වැඩේට මේ හොඳ කහපාට හුරු ගහපු කහහුරු වෙච්ච හොඳ දෙහි ගෙඩිය දෙකක් ඕන වෙනවා ඔලිව් ඔයිල් ටිකක් ඕන වෙනවා ඒ වගේම ඕන වෙනවා මේ පැණි පොල් පැණි පොල් පැණි ඕන වෙනවා මේ වැඩේට දැන් අපි ඊළඟට කරගන්න යන්නේ සුලෝචන අපි ඉස්සන්ට ගහගමු මේ ගම්බිරිසුයි ලුණුයි කලවම් කරගමු මුලින්ම ලුණු හොඳට ඉස්සන්ට පදමට සීසන් වෙන්න ලුණු ටික දාගන්න ඕන ඊට පස්සේ ගම්බිරිස් මේ ටික හොඳට පදමට දාගත්තට පස්සේ මේක විනාඩි 10ක් විතර හොඳට සීසන් වෙන්න තියන්න ඕන. හරිද? මෙන්න මේ වගේ හොඳට ඉස්සන්ට ගම්බිරිසුයි ලුණුයි පදම් වෙන්න හොඳට කලවම් කරගෙන මේක විනාඩි 10ක් තියාගන්න ඕන. ඊළඟට අපිට අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි මේ දෙහි කහපාට දෙහි එක අපි මේ විදිහට කපා ගන්න ඕන පෙති පෙති. දැන් අපි දෙහි ටිකත් කපා ගත්තා. ඔන්න දැන් අපි ඔලිව් ඔයිල් ටික දාගන්න යන්නේ. සාමාන්‍යයෙන් දාගන්නකොට මේ ඉස්සගේ මේ ධාරයට මෙහෙම ඔලිව් ඔයිල් ටික දාගත්තම තමයි හොඳට ඉස්සගේ ඇතුළටත් එක්ක කාව දෙන්නේ. රන්වන් පාට ගහගෙන එනකොට නියම පදමට එනවා ඒගොල්ලම. හරිම ලේසියට පෙරලා. මෙන්න මේ වගේ පෙරලා ගන්න ඕන අනිත් පැත්ත. පොඩ්ඩක් ඒගොල්ලන්ගේ පොත්ත කර වෙනවා. පුච්චනකොට ඒ වගේ වෙනවා. ඊට පස්සේ මේ වගේ පෙරලා ගන්න ඕන ඉස්සෝ සෙට් එකව. Right. Right.
ඔන්න දැන් හොඳ පදමට සුපිරි සුවඳක් එක්ක නියමටම දැන් ඉස්සෝ ටික පිච්චීගෙන එන්නේ. අපි එහෙනම් මේ ඉස්සෝ ටික දැන් ගමු. සුලෝචන ඉස්සෝ ටික ගමුනේ. එකයික උස්සලා දාගමු. ප්‍රශ්නේ නේ මාර්ගින්දර සරක් වදින්. මේ ආරේ වගේ නේ බාන්න වර්ග කරගන්න. පදමට නියමට මාර සුවඳක් තියෙන්නේ. නියමටම ඉස්සෝ ටික පිච්චිලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට මේ කළුපාට කළුපාට එලා වගේ තියෙන්නේ මේ ඉස්සගේ පොත්ත ගින්දරට කර වෙනවා. ඒ පොතු අපි අයින් කරගන්නවා මේ කෑම එක හදද්දි. ඒ වගේම මේ පොත්ත කර වෙලා එන මේ සුවඳත් එක්ක එන රස කියලා වැඩක් නැහැ ඉතින්. ආයි නියමයි. ළමයි ආස කරන සුපිරිම සුපිරි කෑමක් තමයි මේ පැණි ඉස්සෝ කියලා කියන්නේ. ජපානයේ මේ චීනේ කොරියාව වගේ රටවල්වල හෂි කියලා පාවිච්චි කරනවානේ. ඔ හෂි දැන් මේ අපි කෝටු කෑලි දෙයක් කඩාගත්ත කියන්නේ ඔහසි ළමා මේ හසි විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කෝටු කෑලි දෙකකින් කොහොමද මේ ඉස්සව ගන්න කියලා. ඉස්සව පුළුවන් නම් ඕන විදියට කැමති විදියට ඉස්සව මෙන්න මේ විදියට මෙහෙම කටු අපිට මේ ලොකු ගෑරොප්පු අරවම ඕනේ නැහැ. මේ කැලේ තියෙන කෝටු කෑලි දෙකකින් අපිට පුළුවන් මේ ඉස්සව මෙහෙම දෙපැත්තට අපිට මෙහෙම අපිට කැමති විදියට හරව ගන්න කරගන්න ඕන විදියට පුළුවන්. මේ ජපන් ක්‍රමයට මේ විදියට ඉස්සම්ම අපිට ඕන විදියකට හරව ගන්න පුළුවන් මේ කෝටු කෑලි දෙක භාවිත කරලා. අපි දැන් ඉස්සම්ම ගමු මේ. මේ අපේ දුවට මේක පොඩ්ඩක් අල්ලගන්න කියනවා. ඊළඟට මේ අපි මේ ඉස්සගේ පොතු ටික මේ කරවෙච්ච පොතු ටික පොඩ්ඩක් අයින් කරගන්න ඕන. අයින් කරගත්තට පස්සේ තමයි මෙයව අපි පැණි ඉස්සෝ හදන්න ගන්න. මෙන්න මේ විදියට මේ ඉස්සගේ උඩින් කරවෙච්ච පොතු ටික ලොකුවට ගොන්නේ ලාවට මේ කරගතිය කර රස ගතිය යන්න මේ ඉස්සගේ පොතු ටික මේ විදියට එක්කෙනා එක්කෙනාව සුද්ධ කරගන්න ඕන. ටිකක් වෙලාවක් යනවා ඉතින් මේ වැඩේට රසට හදාගන්නත් එපේ. මේ විදියට මේක විශේෂයෙන් මේ පොතු ටික තියෙද්දිත් ගැටලුවක් නැහැ. අපි මේක අයින් කරගන්නේ අපි මේ ඉස්සම්ම හදන්නේ පැණි රසටනේ. පැණි ඉස්සම්ම හදන්නේ. එතකොට මේ කරවෙච්ච රසයේදී පොඩි කර රහක් ගන්නවා. ඉතින් ඒ කර රස ගතිය නැති කරගන්න තමයි මේ ඉස්සන්ගේ අපි මේ උඩ පොත්ත අයින් කරගන්නේ. මේ වගේ රන්වන් පාට වෙලා තියෙන ඉස්සෝ වැඩිය පොතු අයින් කරන්න ඕනෙත් නැහැ. මේ ඉස්සෝ ටිකව දැන් අපි පැණි වලට මික්ස් කරගන්න යන්න. දැන් අපි ඒ වැඩේ කරන්නේ මෙන්න මේ විදියටයි. දැන් අපි මේ ගෙනාපු පොල් පැණි. පොල් පැණි එක මේ ඉස්සන්ට දාගන්න ඕන මෙන්න මේ විදියට. හොඳට පදමට පොල් පැණි දාගන්නවා. දැන් ඊට පස්සේ මේ පොල් පැණි එකේ මේ ඉස්සෝ බලන්න කොහොමද කියලා මේ වගේ හොඳට පදමට ඉස්සව පැණි එකේ පොඟවලා රස්නේ පිටින් ඉස්සගේ රස්නේ යන්න ඉස්සරින් ඉස්සව හොඳට පොඟව ගන්න ඕන මේ පැණි එකේ. දෙපැත්තේ හොඳට ඉස්සට පැණි තැවරෙන්න හොඳට පොඟව ගන්න ඕන. දැන් මේ විදිහට හොඳට ඉස්සෝ ටික පැණි එකේ පොඟවලා විනාඩි 5ක් විතර සීසන් වෙන්න හොඳට තියන්න ඕන. ඉස්සෝ ටික හොඳට සීසන් වෙලා එන්න පැණි එකේ. ඊළඟට අපි කරන්නේ මේක කෙහෙල් කොලේ ඔතලා සීනි උඩින් ඉහලා දෙහි පළු ටික ඔහොමම තියලා නැවත ගින්දරේ තියනවා මේක පැණි ටික රත් වෙලා මේ ඉස්සට තැවරෙනකන් අපි ගින්දරේ රත් කරගන්නවා මේ ඉස්සෝ ටික. එතකොට තමයි සුපිරිම සුපිරි පැණි ඉස්සෝ හැදෙන්නේ. දැන් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. විනාඩි 10ක් විතර මේ රස්නේ පුච්චගත් ඉස්සෝ පැණි එකේ පෙඟෙන්න ඇරලා ඉවර වෙලා අපි කරන්නේ මේ ඉස්සෝ ටිකව මෙහෙම එකින් එක මේකට අඩුක් කරගන්න ඕන කෙහෙල් කොලේ උඩට. ඊට පස්සේ මේ ඉතුරු වෙච්ච පැණි ටිකකුත් මේකට වක් කරගන්න ඕන. ඊළඟට අපි මේකට උඩින් නැවත වරක් සීනි ටිකක් ඉහා ගන්න. මොකද සීනි දැම්මම මේ ඉස්සගේ වටේට ගානට මේ සීනි එක රත් වෙලා කර වෙලා එනවා. අමුතුම කැරමල් ගතියක් එනවා. ඒකට තමයි අපි සීනි උඩින් දාගන්නේ. මේක ළමයින්ට කන්න හදන කෑමක් නිසා ඒ විදිහට තමයි මේක හදන්නේ. ඊළඟට මේ ලෙමන් කපාගත්තු ලෙමන් පළු ටික
මේකට උඩින් තියාගන්න ඕන. ඊට පස්සේ මේක රත් වෙලා කන වෙලාවට මේ ලෙමන් ටික මිරිකලා අරන් තමා අපි කන්න ඕන. ඔන්න ඉතින් යාළුවනේ පේනව නේද? පැණි ඉස්සෝ හදන්න ඔන්න මෙන්න තියෙන්නේ සුපිරි රසක්, සුපිරි සුවඳක්, සුපිරි ගුණයක් තියෙන දරුවන් ඉතාමත් ආස කරන දරුවන්ට කන්න පුළුවන් විදිහේ සුපිරි කෑමක් තමයි අද හදන්නේ. දැන් අපි මේක ඔතලා ඉවර වෙලා නැවත රත් කරගන්න ඕන. මේ පැණි ටික ගල් වෙලා ඉස්සන්ට තැවරෙන තාක්කල් වෙනකන් අපි ලාවට විනාඩි 5ක් 10ක් මේක රත් කරගන්න ඕන. පොඩ්ඩක් මේක ඇරලා බලමු කෙහෙල් කොලේ කොහොමද තත්ත්වය කියලා. කෙහෙල් කොලේ කර වෙලා ගානට සුවඳ හැමලා ඉස්සෝ ටික ගානට පදමට ඇති. එන්නකෝ බලන්නකෝ පොඩ්ඩක් බලන්න. ඔන්න එහෙනම් බලන්නකෝ. වාව් කොහොමද? දුන් දාගෙන පැණි ටික උතුරනවා. පැණි ටික ඉස්සට හොඳට කලවම් වෙලා දෙහි යුෂත් එක්ක හොඳට මේක පදමට ටේස්ට් එක හැදිලා තියෙන්නේ. දැන් නම් පදම හරියටම හරි. දැන් ඉතින් කන වෙලාව හරි. පේනව නේද? මේ වගේ තමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් ඇවිල්ලා කෑමක් හදාගෙන කන්න. කඩෙන් කෑම අරන් කනවා වගේ නෙමේ. තමන් හදාගෙන කනකොට පුදුම රසක්, පුදුම සතුටක් හදවතට දැනෙන්නේ. මං හැමදාම මගේ වීඩියෝ වලින් ඕගොල්ලන්ට පෙන්වන්නේ ඒකයි. පවුලේ අයත් එක්ක එකතු වෙලා කන කෑම තරම් සතුටක් තවක් ඉතින් කොහින්ද? හැමෝම කරන විදිහට අපි කරන්න ඕනේ. අපේ හදවතට දැනෙන, හිතට දැනෙන දේ අපි කරමු. හදවතට දැනෙන විනෝදයක් ලැබුව අපි අපේ ළමයිනුත් එක්ක පැනිස්සෝ හදන් කෑවා. එහෙනම් අපි හැමෝම යන්නේ නේද විශ්වටිබ නාලිකාවත් එක්ක? ආයි දවසක වීඩියෝ එකකින් අපි හැමෝම ඔගොල්ලෝ හමු වෙන්න එනවා. ඉවර කර්මාන්තේ අහුමුළු සොයා යන රසවත් හරබර වැදගත් වීඩියෝ එකකින් යළිත් දවසක හමු වෙමු. එහෙනම් ඔබ සැමට ජය වේවා.